जीवित अविनिश्चित हंगीम जनित असरन पिरिसकगेन सह ओन्गे रेकवर्णय अहिमि वे यायि बियेन तेतिगत देस्वलिन एवन मिनिसुन वेनुवेन मीट वसरकट पेर आरंभ कल देरने दर्वो मापिय कैपकरु जातिक शिष्यत्व वेरसटहनिन प्रतिफल लद बोहो पिरिसक्द तवत असरनीन पिरिसकट शक्तियक वेनुवास अद देरनट पेमिन सिटिया ए अनुव देरने दर्वो मापिय कैपकरु शिष्यत्व वेरसटहने देवन अदियर अद उदयसन अटट आरंभ उने तवत दहसक जीवित वल्ट सवियक वीमे बलापुरुत्व ऐतिमाय आयुबोवन सबविन्म टीवी दरन अपे हदवतिन्म नगिन प्रार्थने ओब सीलु दिनाटम आयु बोहो वेवा कियन कारणे अपि अटवन संवत्सरे समरण वेलावे अपि साक्षात् करा दैन देरन अवुरुदु अटक पिरला तियेनवा इतिं मे अटक පිරලා තියෙන වෙලාවේ අපි සමාජයේ වෙනුවෙනුත් යම්කිසි දෙයක් කරන්න ඕන කියලා. ඉතින් අපි හිතුවා මේ වකුගඩු රෝගීන් ගැන යම්කිසි මෙහෙවරක් කරොත් අපේ අටවන සංවත්සරය අලලලා හොඳයි කියලා. එන්නේ අරමුණ ඔස්සේ තමයි අපි 2013 මේක බොහොම පොඩියට පටන් ගත්තේ. රූපවාහිනී එතකොට ගුවන්විදුලි ඒ මාධ්‍ය වලින් ජනතාව ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ විනෝදාස්වාදේ. ඒකත් විශාල ජනතා සේවයක්. හැබැයි අපිට සමාජ වගකීමක් තියෙනවා. ඉතින් ඕක තමයි අපි කරන්නේ. ඒ කියන්නේ මේ මනුසත් දෙරණ වගේ ඒ වගේ හොඳ ක්‍රියාකාරකම් මේ සමාජයට දෙන එක මාධ්‍ය වගකීම. ඒ අනුව කෘෂිකාර්මික වකුගඩු රෝගයෙන් පීඩා විඳින පවුලක හෝ අවාසනාවන්ත ලෙස එම රෝගයෙන් මිය ගිය දෙමාපියන්ගේ දූ දරුවන් උදෙසා ඉදිරි 5 වසරක අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානය කිරීමට මෙම වැඩසටහන හරහා අවස්ථාව උදා වුණා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් රජය දැඩි කැපවීමක් දක්වන පසුබිමක දෙරණ මාධ්‍ය ජාලය ඊට හවුහරණක් වීම අගය කරන බවයි. එමෙන්ම මනුසත් දෙරණ ක්‍රියාන්විතය හරහා රෝග ව්‍යාප්ත ප්‍රදේශවල පුද්ගලයන් හඳුනා ගැනීමට සහාය දීමත් දෙරණ දරුවෝ මාපිය කැපකරු ජාතික වැඩසටහන හරහා ඔවුන්ගේ දුවා දරුවන්ට පීඩවීමක් පිළිබඳව ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙම සමාජ ගැටලුව සම්බන්ධයෙන් ජනතා අවධානය යොමු කිරීමට දෙරණ මාධ්‍ය ජාලය දරන උත්සාහය අගය කරන බවයි. එමෙන්ම මනුසත් දෙරණ හරහා වකුගඩු රෝගයෙන් පීඩාවට පත් පුද්ගලයන්ට තව දුරටත් සහන සැරසීමට හැකි වේවායි යන්න අග්‍රාමාත්‍යවරයා සිය විශේෂ නිවේදනයෙන් පවසා තිබුණා. මේ ජාතික මෙහෙවර වෙනුවෙන් දේශපාලන අධිකාරිය, විද්වතුන්, කලාකරුවන්, වෛද්‍යවරු මෙන්ම සමාජයේ විවිධ පාර්ශවයන් දෙරණ මාධ්‍ය ජාලය සමග අත්වැල් බැඳගත්තා. මේක අපේ රටේ ඉතාමත්ම බරපතලම කාගෙත් අවධානය යොමු වීතු ගැටලුව. ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ඉඳෙද්දිත් අද රටේ නායකයා වෙලත් මේ ප්‍රශ්නය ඉතාමත්ම හොඳින් තේරුම්ගෙන එතුමාගේ සම්පූර්ණ අවධානය මේකට යොමු කරලා තියෙනවා. මට මතකයි දෙරණ නාලිකාවටත් එතුමා ආරාධනා කරා මූලික අඩියේදී මේ රෝගීන් තෝරා ගැනීමේ සායන පවා ආරම්භ කරන්න කියලා. ඉතාමත්ම මානුෂීය මේ ව්‍යාපෘතියක්. මම කියනවා මම අපිත් එක්ක සෞඛ්‍ය අමාත්‍යංශෙත් එක්ක සම්බන්ධ වෙන්න කෙලින්ම දෙරණට අපිත් එක්ක එකතු වෙලා අපි එන අවුරුද්දේ මේ වගේ වැඩසටහනක් කරන වෙලාවට ඒ 2000 අපිට පුළුවන් වෙයි 20000ක් කරගන්නට. එවැනි පැහැදිලි කිරීම අනුව අප ඇමතු දහස් ගණනක ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් දුරකථන මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබූ අයුරුයි මේ. දෙරණ දරුවෝ පළමු අධියර යටතේ 2000කට ආසන්න දූ දරුවන් පිරිසකගේ අනාගතය සුරක්ෂිත කරන්නට අපට අවස්ථාව උදා කළ අයුරින්ම අද දිනේත් කාරුණික හදවත් ඇත්තන් අසීමිත ලෙස මෙම සජීවී වැඩසටහන සමග දුරකථනෙන් සම්බන්ධ වෙමින් කැපකරු ශිෂ්‍යත්ව ලබා ගැනීමට යුහුසුලුව සිය දායකත්වය ලබා දුන්නා.
පෙරවරු 8ට ආරම්භ වූ දෙරණේ දරුවෝ කැපකරු මාපිය ජාතික ශිෂ්‍යත්ව වැඩසටහනේ සජීව විකාශය පස්වරු 4ට අවසන් වුණේ අසරණ දුවා දරුවන් 2500 දෙනෙකුගේ අනාගතය පිළිබඳ සුබවාදී හැඟීම් ජනිත කරමින් මේ උතුම් සත්කාරයේ සමග අත්වැල් බැඳගත් කාරුණික සිත් ඇති සෞර්ධේන්ට අපගේ ආචාර්ය පුද කරන අතරම මේ වැඩසටහන සමග ඉදිරියටත් සම්බන්ධ වෙමින් ජාතියේ හෙට දවස ගොඩනැගීමට දායක වන ලෙස දෙරණ මාධ්‍යාලය ඔබට ඉතසිතින් ඇරයුම් කරනවා දෙරණි දරුවෝ